නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන්නටම එතුමා ප්‍රමුඛ මධ්‍ය සංවිධානය තීන්දුව කිරීම විශාල ජයග්‍රහණයක්. ඒක පැතකින් රටේ ජනාධිපතිවරයා හැටියට එතුමා මධ්‍යස්ථව සිටීම සාධාරණ කියලා අපිට හැඟීමක් ඇති වෙනවා. මොකද එතුමාගේ ඡන්දය අපිට පාවිච්චි කරයි. හැබැයි එතුමා පසුගිය කාල වකවානු පුරාවට මම හිතන්නේ 2015 ජනාධිපතිවරණ ඉදිරිපත් වීමේදී එතුමා ප්‍රකාශ කළේ නැවත ජනාධිපතිවරණ ඉදිරිපත් නොවන බවයි. මම හිතන්නේ එතුමා ඒ තීන්දුවත් සලකලා බලලා අපිට පක්ෂය හැටියට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මම හිතනවා එතුමාගේ පැත්තෙන් සාධාරණයි කියලා. එතුමා මං හිතන්නේ ඒ චෝදනාව ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට නෙවෙයි, එතුමාට ලැබුණු යම් යම් තොරතුරු වල සත්‍යතාවයක් නොමැතිකම නිසා එහෙම සිද්ධ වෙලා තිබුණේ. ඒ පිළිබඳව නිවැරදි කිරීම බොහොම පැහැදිලිව චීන තානාපති කාර්යාලයෙන් වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තුණු සිද්ධ වුණා. එවැනි කටයුත්ත සිද්ධ නොවි ඇති බව බොහොම පැහැදිලිව සාක්ෂි සාධක ඉදිරිපත් වුණා. ඒ නිසා එතුමා පක්ෂයක් හැටියට සම්පූර්ණ පක්ෂයේම සහයෝගය 115ක් ජනතාවත් එක්ක ඡන්ද දීපු අපේ පැත්තට එන්න දීලා සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ජාතික සංවිධායකවරතුළු සියලුම ප්‍රමුඛ පෙළේ පිරිස් අපිට සහයෝගය දෙන්න ඉදිරිපත් කළා. එතුමා අපිට ඡන්ද නොදීන කිසිම හේතුවක් නැහැ. එතුමා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට දීර්ඝ කාලයක් එතුමා කටයුතු කළා වගේම අපිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙන කලින් අපිත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අපි එක පවුලක උදවිය. එනිසා එතුමාට හදවතට වඩාත් කිට්ටු තැන ප්‍රතිපත්තිමය කරුණු කාරණාවලදී ළඟ තැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිසක් එක්සත් ජාතික පක්ෂ නෙවෙයි. එනිසා එතුමා අනිවාර්යයෙන්ම අපිට ඡන්දේ පාවිච්චි කරයි. Breaking.lk